ලෝතුරා සම්බුදුපාණන් වහන්සේ විසින් මෙ සංසාරගත සතුන්ගෙහි විමුක්තිය උතිසා දේශනා කොට වදාරන්නටේදුණු. අතිරමණීය උතුම් ශ්‍රී සධර්මයෙන් බිඳක් අදත් මේ සන්ධ්‍යාවී නිවසයාලින්දීසිට ශ්‍රවණය කිරීම සඳහසූදානමින් පසුවන. දෑබර ඔබට උතුම්තෙරුවනෙහෙ අනන්ත ගුණ බලයෙන් සෙතක් ශාන්තියක්. යහපතක්මවේ වායේ සුපුරුදු හරද්‍යයාංගම ප්‍රාර්ථනය, එ සුපුරුදු පින් බර ප්‍රාර්ථනය, සඳැවතු නි අදත්මාමේ පින් බරදම් සබහමන්ද පේසිට දයාබර ඔබට ප්‍රාර්ථනය කරනු. ලොවතුරු බුදුපියාණන් වහන්සේගේ මේ ශ්‍රී අධර්මය නිතර නිතර ශ්‍රවණය කරන ඔබ මම නිරන්තර උත්සාහ කළ යුත්තේ මේ දහම ජීවිතයට එක්කාසු කර ගැනීමට. දහම අනුව ජීවිතය හැඩ ගසා ගැනීමට. ඒ තුළි නො ඔබට මට නිවැරදි මිනිස් ජීවිතයක් ප්‍රර්මාණය කර ගැනීමට හැකිවන්නේ. අප නිතරම ඔබට සිහිපත් කරන්නේ මේ කරුණ ඔබගේ ජීවිතය දහමින් සුපෝෂණය කිරීමට. දේශයේරන් පහන්ටැබ රංගි ශ්‍රී ලංකාර රූපවාහිනය ඔබේ ආලින්දට මේ උතුම් දහම් දේශනා සමි ප කරම . මේ ආධ්‍යාත්මික ජීවිතය සෝපත් කරලීමට, ඔබගේ ජීවිතය සංවර්ධනය කිරීමටයි නිරන්තරව උරදමින් කටයුතු කරන්නේ. සදැවතුනි අපි උතුම් දහම ශ්‍රවණයර ශ්‍රවණය කරන දහම් කරුණු. ජීවිතයට බද්ධ කර ගනිින්. ඒතුළින් යහපත් ජීවිතයක් නිර්මාණය කර ගනිමු. අදේ උතුම් ප්‍රාර්ථනය සමඟ මේ සන්ධ්‍යාවේ උතුම් සධර්මදේශනාව ඔබට සමීපකිරීමට ධර්මදේශනාවෙහි සදැහැබර දායකත්වය ලබා ගැනිමින් කටයතු කරන්න ඒදෙනවා. ඔස්ට්‍රලියාවේ සිද්නි නුවරවාසය කරන දිලූපා ඩයිස් මහත්මියගේ සදහැබර දායකත්වේ. විදේශරටක සිට වුවත් මේ උතුම් දහම ලෝකේට සමීපකිරීමෝ දෙසා ඇ සදහැබර දායකත්වේ දරමින් ප්‍රාර්ථනය කරන්නටේදෙනවා. දිලූපා මේනුකා දම්ම යන ආදරනය දීනයන්ගේ පියාණන් වන වයසෞුරුදු අනු හතරක් ආයුවිින්දනයෝ කොට අබහවක් ප්‍රප්තව වන්නට යෙදුණු බද්ධේ ජාරත්න මහත්මාගේ තෙමස් පූර්ණ ගුණ අනුස්වරණය සසිහිපත් කොටගෙන. එතුමාට පින් අනුමෝදන් කෙරීම සඳහත් එවාගේම මීට වසර දෙකට ඉහෙතදී පරලෝ සැපත් ඥානා ජාරත්න ආදරණියය මෑනියන්ට එවගේම මීට වසර කිහිපයකට ඉහිෙතිදී මිය පරලවගිය විල්සන් ඩයිස්හ මල්ලිකාඩයිස් ෑන ආදරණියය දෙම අපියන් දෙපලට පවුලේ නමින් මිය පරල ගිය සියලු ඥාත හිතමිතවාදීන්ගේ ගුණ සිෙකොට පින් අනුමෝදන් කෙරීම සඳහත් එවාගේම. සහ දිලූපාඩයිස් මහත්මියගේ ආද්‍රණය දරුවන් වන දෙවුන් ඩයිස් අකිලඩයිස් යන දරුවන්ට එවගේ මේනකා ඉන්ද්‍රටත්න උදේ ඉද්‍රරත්න සහ උදාමල්්‍යන පොතනුවන්ටත් ධම්මි ජයරත්න ජානක ජයවර්ධන සහ දුව රණුමී යන අයටත් පවුලේ සුජීවත්වසාහවාසය කරන සියලු දෙනාට නිදුක් නීරෝගී චිරජීවනය අභිහෘරදිය ප්‍රාර්ථනා කිරීමට එවගේම උතුම් ධර්මදේශනාව, ලෝකයටට දේශනා කරන අපේ ගෞරවනිය දේශකයණන් වහන්සේට. සෙත් පැටීම කියන උදාර්තර පටමන් මුදුන් පත් කරගෙන. අද මේ උතුම් ධර්ම දේශනාව උදෙසා සැදැහැබර දායිකත්වෙ ලබාදමින් කටයතු කරනවා. දායිකත්වල බිස් සෑම පාර්ථනා කරන, යහපත් පතුම් සියල්ලක්ම සපල කර ගැනීම උදෙසා මෙ උතුම් ඌ කුසරකරම මේ හේතුවාසනාවේවා. අලින්දේසිට බුදු නශ්‍රවණය කන ඔබත් පතන පැතුමන් සපලවීවායන් අදහසින් සදැවතුනි දැන් උතුම් සධර්මදේශනශ්‍රවනය සඳහා අපි සූදානම්වෙමෝ. අද මේ උතුම් ධර්මදේශනාවදේශනා කිරීමට, අපේ ගෞරවනය ආරාධනය මෙ පින් බරදම් සබහමන්ඩ පේට වැඩම් කොටවදාරන්නට යදන නවුල නාතිස්ස රාජමහා විහාරාධිහිපති, නවුල නාතිස් රාජමහා විහාරස්ත ශ්‍රී ධම්මානන්ද මහපිරිවනෙහි පරිවෙන ආධිහිපති. අධ්‍යාපනපති පුජපාද බිබිලේ වජරඥාන අපේ ගෞරවනය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සදහතුන ෞරවනිය ස්වාමීන් වහන්සේ පින් බර දම් සභහමණ්ඩ පේට පිළිගැනීම. සඳහා ආලින්දයේ සිටින ඔබ ඇතුළු අපි සියලු දෙන සෙදහැසිත් පෙරටරගෙන සාධකාරයක් පවක්්‍රමු. සාදු සාධෝ සාදු එසනම්. රමශ්‍රවනයට මතින් අපිසිරු නා සිල්ලතුන් බවට පත්වීමට නැවත වතාවක් සාදුකාරයක් පවත්වමින් තිස්සාරණ සහිත පංචසීදය සමාධන්නවීමට නමස්කාරය කියමු. සාදු 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 අවසරයි ස්වාමීන් වහසේ. නමුතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ බුද්ධන් සරනං ගච්චහාහාමි බුද්ධන් සරනං ගච්චාමි හම්මන් sare naangat ha ha mi සරනංගච්චාමි සංහන් සරනංගච්්ඡමි සංගං සරනග්චාමි දුතයන් පෙ බුද්ධන් සරනංගච්චමි දතයන් පෙ බුද්ධන් සරනංගච්චාමි දුතයන් පෙදංමං සරනංගච්ahanමි දුतेේ mbang sareang gacaते pe සhang சang gaতে pe sanggang sareang gacza ප බුද්ধা sa gaතබදhang sareang gaczaang ංපේ දංමං සරනං ගච්චාමි තොතියංපි දම්මන් සරනං ගච්චාමි තතයන් පෙ සංගහන් සරනංගච්චාමි තතිියං පෙ සංගං සරනංගච්ඡාමි පානාතිපාතාවරමනී සෙක්කාපදන් සමාදයාමි පානාතිපාතා වෙරමනී සෙක්කාපදං සමාධයාමී අදෙන්නාධනවෙරමනී සිෙක්හා පදන් සමාදයාමි අදින්නාධානාවරමනී සෙක්කාපදන් සමාධයාමී කාමේසු මෙච්චාචාරවරමනී සෙක්හපදන් සමාදයාමි කාමේ සුමිච්චාචාරා වරමනේ සෙක්කාපදන් සමාධයාමිසාවද වෙරමනී සෙක්කහපදන් සමාදයාමි උසාවාදා වේරමනී සෙක්කාපදන් සමාධයාමී සුරාමේරය මජ්‍ය පමාදට්ටහන වේරමනී සෙක්කාපදන් සමාදයාමි සුරාමේරය මජ්‍ය පමාදටහන වරමනී සිෙක්කාා පඩัง සමාධයාමී සදු සගු සදුු සමන්තා චක්කවාලෙසු අත්‍රග්චන්තුදේවතා සද්ධන්මංමනිරාජස්ස සුනතුසගගමොක්කදං ධම්මස් සවනකාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සඩු සදු සදුු නමුදස්ස භගවතු අරහතු සංමා සංබුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සංමා සංබුද්ධස්ස නමුදස්ස භගෙවෙතුෝ අරෙහතු සමා සංබුද්ධස දසයිමානිි බිහවේ පසංසානිි ටානානිි කතමානි දසයිස භික්හවීබික්හු අතනාව අපපිච්චෝහෝති අපි කතං චබිකුනං කංතාෝතිතිී සදෝ ස සදු සද්හාා බුද්ධි සම්පන්න සත්පුර්ෂ ගුණවත් ඥානවන්ත දයාබර පනතුනිි පිනතියන අද දවසේ පෙන්වත් පිරිස තතාාග තමාමෑණී තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ න් වහන්සේගේ අසාහාය බුද්ධිඥාණීෙන් ලෝකයට දේශනා කළ වදාළ ඒ විශාල වූත්‍රිපිටක සද්ධර්මය තුළ අන්තර්ගත වන ධර්ම කතාවක් ධර්ම කොටසක් සවන් යොමු කරලා මේ පින්වුවත් පිරිසාපේක්ෂා කරන අයිහලෞකික වසයෙන් මෙලෝ වසේනුත් ආරලෞකික වසයෙන් පරලෝවස්සේ නුත් තවන් අපේක්ෂා කරන ප්‍රාර්ථනා කරන බලාපොරොත්තුවන අරමුණු මස්තකක් ප්‍රාප්ත කරගන්නට ඉටුකරගන්නට සෝදානම්ම සිටින අවස්ථාව. තුනුරුවනේ මහා අනන්ත ශක්තිය බලය බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලය ශක්තිය උඩු වහන්සේ දේශනා කළ වදාල මේ නිකැලැල් ශ්‍රී සද්ධර්මයහි මහාශක්තිය බලය උරහන්සේ ලෝකයට ඇතිකළ වදාළ ඒශීනාශ්‍ර මහරහතන් වහන්සේලා ප්‍රධාන ආරය මහාසංගරත්නය ආශීර්වාදය පින්වත් ඔබැහැම දෙනාටම මෙලවසේම්ම සාන්දෘස්තිික වසයෙන්ම ලැබේවා කියයන උතුම් ප්‍රාර්ථනාව සිද්ධී දරාගෙන සී සද්ධර්මය තුළින් අපිට සැනසනට අපේ සිත නිවාගන්නට අපේ ජීවන ප්‍රතිපදා වාලෝකු මත්කරගන්නට අවශ්‍ය කරන මාර්ගෝප දේශනය.ඒවගේම නිර්වාණගාමී මාර්ගයකට ප්‍රරිලිපන් ප්‍රවේශවන මනුෂ්‍යයකුට ඔගේ මනුෂ්‍ය ජීවිතයේ වඩ වඩාත් ලස්සන අලංකාරවත් ජීවිතයක් බවට පත්කරගන්නට තථහාගතයන් වහන්සේ දේශනා කළ වදාල ඒ ශ්‍රී සද්ධරමය තුළ තිබෙන ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනාවක් තමයි පින්නතුනී අද දවසෙත් ඔබ වෙතමේ අපි ඉපධානය කරන්නට බලාපොරොත්තුවන්. සබබදානං ධම්මදානං ජිනාතිීකි නාකාරයට සියලූම දානයන්ට වඩා ධර්මදානය ශ්‍රේෂ්ඨවීමට හේතුකාරණාරාසියක් තියනා පින්නතුනි. ධර්මය තුළින් මෙලෝකයේ කිසිම කෙනෙක්, ධර්මශවනය කරපු මේලෝකයේ කිසිම කෙනෙක්. පිරිහුණු කෙනෙක්වත් නොදියුණු වෙච්චෙනෙක්වත් විනාස වෙච්ච කෙනෙක්වත් මේලෝකෙ නැහැ. යම්කසි කෙනෙක් ධර්මශශවනය කරන්නට කැමැත්තක් රුචිකත්වයක් ආසාාවක් ඌමනාකමක් තිබෙනවනම්, සමහරයට හුගේ ජීවිතේ හැරවුම් ලක්‍ෂ ඔහගේ ජීවිතයේ නිවුුණු මිදුණු ස්වභාවයකට. පත්කරගන්නට ආරම්භක අවස්ථාවේ අවස්ථාව වෙන්නට පුළුවංකම තියෙනෝ පින්නතුනි. අපි මේ ලෝකයේ ඔබ දන්නවා කොච්චර දේකරගන හිටියත් මුන්න තරන්දයේ අපිට තිබුණාත් පින්නතුන. අපි මේ සියලු දේවල් අතහැර දාල මේ සංසාර ගමනට යන්නට සිද්ධ වෙනවා. ඔබේ දෙමවපියන් සම ඔබේ ගුරුවරු සමහරිට ඔබගේ වැඩිමමාළු සෞෝදර සෞෝදරයියන්. ඒ වගේ මගේ වලු බසාමානිි බාල දරුවන් නොයික්කාකාර සම්බන්ධතා ඇති ඇත්තෝ ඥාතිවරු හිතවතුන් ඔබ සමග හිතපු මිත්‍රයන් අද වෙනකොට කොයිතරම් පිරිසක් ඔබ සමග ඉන්නවාද. කොයිතරම් පිරිසක් මේ සසර ගමනට එකතු වෙලාද කියන කාරණය පිළිබඳව ඔබදන්. එ අනු ඔබට හිතනවා අනිවාරයෙන් ඒකාන්ත වසයෙන්ම මමත් මේ තත්ත්වයට ත්වීම කවදාවත් වලක් පන්නට පුළුවන්කමක් නැහැයි කියන කාරණ. එනිසා පිනතුනි වඩාත් ලස්සන වටිනා සුන්දර ජීවිතයක්. බුදුහාමුදුරුවෝ අපේක්ෂා කළ ඒ නිවුණු මිදුුණු සැනසුනු ජීවිතයක්. අපිට ගත කරන්නට තිබෙනවනම් කොච්චර ලස්සනද කොච්චරටිනවාද, කොච්චට සැනසුන් සහගතති කිය හිතන්ටවන්. අපි මොන තැ මොන රට මොනකාරය ආකාරයේ කොයි තැනක ජීවත් වනත්. ඔබේ හිතේ නිවීම මිදීම තිබෙන වනං ඒක තමයි සැනසීම කියල කියන්න. සමල්ට අපපිච්චෝ අල්පිච්ත වූ සරල ජීවන පැවැත්ම කියලා කියන්නේ. කිසිවක් ආහාරයට වත් පක්වත් ගණඩ නැතිව. හිෙසට සේවනක් නැතිව ගතට වස්තරයක් නැතිව, ගමනක් බිමනක් න්ඩ මුදලක් හදරක් නැතුව සරලවහෙමන ජීවත්වෙනවා කියලා. එහෙම කියන දර්ශනයක් බුදුදහම තුළන්. ඔබට නොඒ කාරර් සැපසම්පත්තියෙන්ට පුළුවන්. වටිනා යානවාහන හොඳ ගෙවල් දොරවල් ඒවගේම ස්වාම්පුත්‍රයන් භාරයාව ඒවගේ හොඳ දරූ වටිනාරත්තනම් දරුවන් ඒවගේම නොඒක් කාකාර සැපසම්පත් ඔබට බෞතිකව බොහෝ දේතියෙන්ට පුළුවන්කමති වෙනවා. ඒ සියලු දේ තිබෙන තැනඔබ අල්පේච්චව ජීවත් එනෙනවනම් අන්න ඒක තමයි පින්නතුනි සැෑව අල්පච ජීවිතය බදුරජාණන් වන්සේ දේශනා කරපු ජීවිතය. ඒයනිසා අද දවසේ අපේ මාතෘකා කරන්ටත් යෙදුනේ. විශේස වසය අංගොත්තරනිකායේ දසක නිපාතයේ බුදුරජාණන් වහන්සේ දුතියේ කතාවත්තු සූතරය තුළ මේ ලෝකයේ මනුෂ්‍යන්ගේ මෙලබ පරලබ දෙලවම දියුණු ඇතිකර ගැනීම පිණිස හේතුවෙන කාරණා රාසියක් සඳහන් කරලො තිබෙනවා. පිළිතුට ඔබ දන්නවා ඉතාමත්ම හොඳින් මේ ලෝකයේ අපි හැමදාම ඩාගන ඉපදිච්චි මනුෂෝ හටියට අපි හමෝම කතා කරන්න පුළුවන් වෙච්චි දවසේ ඉඳලා මරණ මංචකය දක්වා මොනවාහර දෙයක් අපි කියනවා. මොනවාහර දෙයක් අපි කරනවා. හැබැයි ඒ බොහෝ කියපු දේවල් වලින් කරපු දේවල්වලින් ඒවාගේ සමල්ල ට කරන්න බලාපොත්වන දේ පිළිබඳුලු කුවඩ හිතන්න්නල වශ්‍යය ැපින්නතුනි. අපි ේ පිබඳවා විනිශීත තාවයක් න තියෙන්නේ. ඒ නිසා කරපු දේවල් සහ කියපු දේවල් කරන දේවල් හා කියන දේවල් වලට අපිහිතට යොමු කරලා බැලුවොත් අපට කොයි තරම් වැරදනු තැන් තියනෝද. සමහරට ජීවිතය කොයිදරම් පරාජිත වෙච්ච දේවල් තියනෝොද. සමහරවිට බුදුරජාණන් වහන්සේ වසර දහස් ගණනකට පෙරාතුව ලෝකේට දේශනා කරල කිව මිනිසුනේ තමන්ගේ මේ ලෝකේ ජීවත්වෙනකොට තමන්ටමින් ලැබුණාවූ උත්තරීතර ශේෂ්ඨ මනුස ජීවිතය හොඳ සංවර භාවයක් ඇතිකර ගණ්ඩ කියර. ඒ සංවර භාවය ඇතිකර ගණ්ඩ ඕන නිමුකේද කාය සංවරය ඇති කරගන්න. කයියි සංවර බවක් තියෙන්ටුව. ඒවගේ වාක් සංවරයේ, වචනයහි සංවර භාවයක් තියෙන්ටු. වචනයේ නිසා බොහෝ විට බොහෝ අවස්ථාවන් වලදී මිනිසුන් සැතුටු වෙන වගේම මිනිසුම් දුකටපත්වයෙන් අවස්ථාවතුත්. ඒවගේ මුළුමහ ජීවිතයම කඩ හැෙන අවස්්‍යවන තියන්ට ළුවන්ක තියෙන. ඒ වගේ පිනතුන කායවාග මනෝ සංවරයේ ඇතිකරගන්. ත කාය සංවර වාග සංවර, මනෝ සංවරයේ ඇතිකර ගැනීම තමයි මේ දහම තුළ උගන්නන විශිෂ්ඨම දර්ශනය. මේ දහම තුළ පුරාවටම දහම් පුරාවටම බුදුරජාණන් වහන්සේ උගන්බන්නේ කායවාග මනෝසංවරේ සහරලාල්ලොට සමාරස්වාමෙන් වහන්සේ ලපවා සහලන වාග සංවරේ තියක්. අඩු බවක් සමහල්ලා සමහා අවස්ථාවන් වලද අපිට දකලතියෙන පෙනෙනවා ඒවගේම සාමාන්‍යින් ඔය රඟපානසාමෙන් වසල ගැනං හිතන්ඩ වශයවෙන්නේ නැහැ ඒ එකළගැන්නේ සමාල්ලාට ප්‍රචන්්ඩකාරීව හැසිරෙන් ස්වභාවයක් සහිත ඇත්තම් පිළිබඳ හිමිතන්්ඩුවඕන්නෑ. මොකදහේතුව ගිහි වනත් පැවිදිීවුණනත් පෘ්‍රතක් ජනලෝකයේ මනුස්්‍යයන් විසින් බොහෝ වැරදි කරනවා ඒ එක තමයි සාමාන්‍යද්දි. සැ බුදුජාණන් වහන්සේ පෙන්නතුනි දේශනා කරල තියෙනවා ඉතාමත්ම වටිනා කාරණා කීපයක්. මේ දසයිමානි භික්කවේ පසංසානිිටානානෙ ඕනෑම ස්ථානයක ප්‍රසංසාාවට භාජනය වන කෙනෙකුගේ ප්‍රියසීලී භාවයට හේතුපාදක වන කන්තාමනාපාගලගන්නේ. කාන්තිමත්භාවේ ඔබගේ ප්‍රියමනාපභාවේ මනාපභාවේ සහ ඔබ තුළ දිබිනා වූ විශිෂ්ට පෞරුෂවර්ධනය පෞරෂත්වය. ගොඩනැගීමම උදෙසාවූ හේතුවෙන කාරණ කීපයක් පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ මෙහි දේශනා කරන්න. බලන්ඩ බුදුහාමුදුරුව අපි කොච්චර සවා තවන්ට උත්සාහ කරලාතියෙනව. අපි හෙලෙින් ජීවතත්වයෙනවා දකිින්ට උන්වහන්ස කොයිතරං අපේක්ෂා කළල. අපි දුකට පත්වෙලා වේදනාවට පත්වෙලා අනිත් අයගේ ගැරහුමට ලක්වෙලා තවත් කෙනෙගේ හිංසා පීඩාවංවලට ලක්වෙලා ජීවත්වන ජීවිතයක් නෙමෙයි බුදු දහමතුළින් අපේක්ෂා කරන්. දහමතුළින් නිරන්තරයේ මපේක්ෂා කරන්නේ පින්නතුනී හැම කෙනෙකුටම ආදර්ශයක් ගැන දෙෙන. එවගේම තමන්ටජී තමන්ගේ ජීවිතයටවත් තමම් බරක් නොවන තෙරනද. තමන්ටවත් තමම් බරක් නොවන ඉතාම සරල සැහල්ලු ජීවන ප්‍රවෘතියක් තමයි තතහාගත දහම තුළ උගන්වන්. සමහරිටි සමාරාය ප්‍රශ්න කරනවා මේ අනන්ත දුක්කදෝ මනස්ස සහිත මේය ලෝකයේ. ගොහොමද අපේ හාමුදුරුව නේහෙම ජීවත් වෙන්නේ කියන කාරණාව. නමුත් බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවං වලදී මේ දේශනාවන් හුගාගදුරට දේශනා කරන්නේ මහනිනි උඹලවත් මෙහෙම හිට පල්ලකි. එහෙම නැත්තං සුපේසල සිික්ෂාකාමී යහගුණ සම්පූර්ණ මනුෂ්‍යෝ හැටියට ඉන්න. සිික්‍ෂාකාමි, සිල්වත්, ගුණවත් ඇත්තවත් මෙහෙම ජීවත් වෙන්ට. එකලගැන මේ සමස්ය නෙමයින ොඩ ඒකිරගෙන අපාරාධ කර නැත්තුව අපාධ කරයි. ඒවගේම නොයෙක් ප්‍රචන්්ඩ කාරී ක්‍රියාවන්හි, නිරතැබන ඇත්තුූ ප්‍රචන්්ඩකාරී ක්‍රියාවංහි නිරතවෙයි. එවගේ මසත්පුරස ධර් නිරත මිනිස්සුන් අසත්පුරුස ධර්මතාවයන්හි නිරතවෙයි. ඇැබැයි යම් දවසක ඕනුත් මෙසීල ප්‍රතිපදාවට ගුණවත් ප්‍රතිපදාවට යහපත් වූ මාර්ගයට සාර්ධරම සහිත වූ ගුණවත් ජීවිතයකට ප්‍රවේශයක් ලබා ගත්තු. ආං එදාට ඔටත් මේ කාරණා. තමන්ගේ ජවිත තාාර්ථ්‍යයක් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒතා කාලයක් මේක බොහොම අමාරුවයි. ඒතා කාලයක් මේක දස්කරවේ. ඉති එනිසා පින්නතුනි. ඔබ ඔබේ ජීවිතය කලපනා කරන්න කොයිතරං කාරය බහුල ජීවිතයක් ඔබ ගතකරත් ඔබ ගොඩාක් සිල්වත්. ඔබ ගොඩාක් ගුණවත්. ඔ ගොඩාක් සාර්ධර්මවලින් යුත්ත ජීවිතයක් ගත කරන්න. අර සබ්බදා සීල සම්පන් වූ කියන ආකාරයට. ඒ ඇත්තලම හැමදාම ිල්වත්ව ගුණවත්ව සත්පුරසෝ යහපත්ත තමයි ජීවත්වෙන්. ඒ සත්පුරුසව යහපත්ව ගුණවත්ව සාර්ධර්මවලින් පිරිපුං ජීවිතයක් ගතකර නොබේ ජීවිතයේ තබදුරටත් කන්තෝ අමනාපෝ. මනාප ප්‍රියසීලි දීප්තිමත් ජීවිතයක් බවට පත්කර ගන්න කියන කාරණාවන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර. අන්න ඒ ඒ ප්‍රතිපදාවන් අපිට ඇතිිකර ගන්නට නම්. ඒ ජීවිතය අපිට ලබා ගන්නට ඒකිරගැන මේ ධර්මය පින්නතුන අධාර්මිෂ්ට මිනිස්සුන් සඳහම නොවේ. අධාර්මිෂ්ට මනුෂ්‍යන් දහැමේ මනුෂ්‍යයංගු දෙෙසා. එතවට සමාහරක කියයන්න පුළුවන් ඇයි අදැහැමි මනුෂ්‍යයන්ට ධර්මය බලපාන්න ඇද දහම මනු්‍යත් කවදාාරි දවසක ඒ ධර්මයට ප්‍රවේශවේ දැන් ඔ යාලවක යක්ක්ෂාවගේ ධර්මයට ප්‍රවේශ වනාන් ඒ ධර්මය ගටනේවෙන්ට න් ඔවන්ට සවන් වෙන්න ටඕන ඔොන්ට ඒ ආකාරයක අවස්ථාවක් ලැබෙන්ට ඕන දැ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ පින්නතුනි සමහරෝයි දැන් උදේ බමුණාගේ කතාවගේ ඒවගේ වැහදිලි වෙනවා. ඒ පුද්ගලයාගෙන් වච්චනයක් බැහැරට එ එෙක් සමා එකම අරමුණක් වනි උන්වහන්සේ වැඩ කරලා තියනවා. ක්‍රියා කරල තියන. දැ සමහාර අස්ථාව හැම දාම එකම දෙනෙක් එකම වෙලාවම මොහොතකම ස්ථානයට බුදුරජාණන් වහන්සේ පින්්ඩ පාති වැඩම කරනු. පිඩ පාන හැම දාම හැම වෙලාවකම හැමදාම ඒ වෙලාට බින්්ඩ පාති වැටම කරනකොට තමානට පින්ඩ පාද දෙනත්තන්ටත් මහවදයක් පෙනවානි. තිේෙනද මේක හැමදාම එතටත් අප ආහාර පානටි රසවත් වෙලා. අපි ළඟට වෙනවා. කිය අන්නේ වචනය ගණ්ඩ්. බුදුරජාණන් වහන්සේ කොයිතරම් වෙහෙස වෙලා තියෙනවද කෙනෙක බලටුවන්. එකලිගෙන කවරුහෝ කෙනෙක් තුළ අභ්‍යංතරිකව එකරිගෙන ආධ්‍යාත්මික වසයෙන්. ගේ අභ්‍යංතරිකව තියනඒ සිතිවිල්ල එලියට ගණ්ඩුව. ඒ එලියට අගත්ත දවසට තමයි ඔහු සුවපත් කරන්න පුළුවන්ගන්න. ඔහුගේ අභ්‍යන්තරයක තිය තා කාලයක් ඔහු සුවපත් කරන්න බෑ. බැත් සමාරයට සමහරයට ප්‍රශ්න තියනවා. ගැටලු තියන අරබෝධ තියන අරගල තියන. කෝම පෙන්න්නතුනි ඔලු තියාගෙන හිතේ තියාගෙන එම නැත්තන් කොහේ අරිතියාගෙන හඟවාගෙන ඔහේ අනන්ත දුක්විද විඳන්න. ඒ තා කාලයක් ඔහු. හොහු හෝ ඇය පීඩනයට පත්වෙනවා මිසක් එයින් නිදහසක් වෙන්නේ නෑ ගැලවෙන්නේ නෑ. බුදු දහම තුළ දේශනා කරන්නේ ැ වනාගංවල නම් පින්නතුළ සමහල්ලාට ක පාපොච්චාරණය කියලා ය කාවුරහර දෙවියන් වවාන්සිිතසරහට ිහිල්ල කියන එකනෙ. ැම බුදුරජාණන් වහන්සේ එමන කල්්‍යයානමිත්‍රයන් ධර්ම ධර්ම දේශකයාණන් වහන්සේලා බොහොම ධර්මය දන්න ඇත්තං ඇසු විසුර කිීම තුළින්. ඔබට ඔබගේ දුක් ප්‍රකාශනයට පත්කරන්නට පුළුවන්ගම තිබෙන. එතවට ඒ ඒ කාරණාවන් අනුව බලනකොට පින්න තුනනි බුදුරාණන් වහස දශනාකර ඔබ ලසන සහැල්ලු සරල ජීවිතයක් ගත කරන ඇත්තං. තවදුරටත් තමන්ග ජීවිතයේ වඩාත් අලංකාරමත් කරක. ලස්සන ජීවිතයක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමති කියන කාරණය මේ සූත්‍ර දේශනාවත් දේශනක. හන්ස දශ කරනවා මේ ලෝක අපි ජීවත්වෙන කොට ඉපදුන දසිඳලා මරණය දක්වා බොහෝදේවල් කියනවන. හැබැයි කියන දේවල් මේ සිල්වත් ඇත්තන්ට ගුණවත් ඇත්තන්ට සත්පුූරස ඇත්තන්ට ඒවගේම දැන් අපිගේමූ ධර්මසාාලාාවක් තුළ සිල්ලරගෙනින් ඇත්තන්ට ඒම නත්තන් නිවසක් තුළ සීලවන්තව ගුණවන්තව සත්පුරුස උගත්කමෙන් නැනවත්කමින් මහා විශිෂත සුභාවයන්ගින් යුත්ත ඇත්තන්ට සදුසු නොවන කතා රාසියක් බුදුහාරු දේශ කර තිනවා. සදුසු නැති දේවල්. එතකට අප ඔබ හිතන්න අපට මේ අදාලන මේේ බ හිතන්න ම සිල්ුවත්වවෙයින්න. ඔබහිතන්දය මම සිල්ල අත්ත කටයුතු කරන්න මම සත්පුර්ුෂය කටයතු. එනිසා මගෙන් තවදුරටත් කිසිදු අඩු පාඩුවක් වෙන්න පුළුවන්ක මක් නැහැ. මම සිල්වත් නැත්ත ගුණවත් නැත්තං සත්පුර්ෂ නැත්තං අනිත් අයි අත්තුකන්සන පරබණය වෙන්ඩ පුළුවන් පරපේඩක මාන සිකතයේ තින්ට පුලුව අනිත් අයි පහත් කරලා හිලාදකලා. මන් උසස් කියලා ප්‍රකාශ කරන ප්‍රකාශනය නිකුත්වෙන්ට පුලුවන්කම තියෙනවා. ඒවගේම පින්නතුනි සමහර වෙලාට සමහර විට සමහර අයට වේදනාවගෙන දෙන. දැ අපේ ලංකාක සමාජයේ ජන සමාජය තුළක් බොහෝවෙට සාාස්තරන් මුලික කරගෙන ාස්තෘූන් මූලික කරගෙන ඒ එකරගෙන ධර්මය ශාස්ත්‍රරූන් ප්‍රධාන ශාස්තෘූන් වහන්සේන කවරුහෝ ආගමක ඒ නාකත්තේ ශාස්ත්‍රෘුවරය තමයි ප්‍රධානවින්. එතරඒ ශාස්තෘුවරයන්ගේ අතීතය වර්තමානය ඒවගේ කාරණා පදනම් කරගෙන. සමහර ඇත්තන් සමහර ප්‍රකාසන නිකුත් කරල තියනවා. එ නිකුත්කිරම් තුළ ඒයි ප්‍රකටවෙන්නේ පින්නතුන අපිට සිත්‍රේදනාවක් ගෙන දෙනවද සතුට ගෙන දෙනවද දුකගෙන දෙනවද කියන කාරණාව නෙමි. එයින් ප්‍රකාසවෙන්නේ ප්‍රකාශ කරන්නා තුළ තිබෙන්නාවූ ආධ්‍යාත්මික පරිහානිකර ස්වභාවේ. හ තුළල තිබෙන්නාවෝ අර පරපේඩක මානසිකත්වය ඒයින් පැහැදිලිවෙෙන්. එනිසා ඔබට යමෙක් බයිනවනං දොස් කියනවනං, අපිට යමෙක් බයිනවනං දොස් කියනවනං එක අප වරඩක් නෙමෙයි අපි තමයිට පඩි වැරදක් කරපනි සාවායිනාවෙන්ඩ පුළුව. නොත්ඒ බනින කෙන තුළ තමයි වැඩි වැරදධය හොන්තද මතිකතියාග. අපි හිදානන්න හ නිවැරදි කියදන. නමුත් ඔහු තුළ තමයි වැඩි වැරද්ධතියන්නේ. ඒර එනිසා බදුරජාණන් වවාස දේශනා කරන්නේ ඔබ හිතන්න නිතර ඔ සිල්ලුවත් කෙනෙ. ඔබ ගුණවත් කෙනෙ. ඔබ සත්පුර්ස කෙනෙ. එනිසා ඔබට නොගැල් පෙන දේවල් තියන. අන්න බලටකු දෙ කිසිම සෙල්වත් භාවයක් නැත්තං සත්පුරුෂ භාවයක් නැත්තං ඔය වක්කඩේ කෙඩවාගේ ඕෝර දෙයක් කියන්න පුුව ක්කඩෙ කඩ පු හමමුකත් නෑන ක්කඩේෙ න්න ප ර තියන්න. ිය තුර ැඳලතියනෙන ඒක කඩලදදාමවා මොක්කෝම පහලියදට ගලාගෙන අන්න පුළුව. ඒවගේම හොරෝවැරයා වගේ ඕර දෙයක් ඔොහේ කියන්න පුළුවන්කම තියන. නමුත් එයින් කියවෙන්නේ ඔබගේ විනය හික්මීම පිළිබඳ පශ්නයක්. එනිසා බුදුරජාණන්වාසේ දේශනා කරන අපිට තහනම් තහනක් නෙමෙයි අපිට නුසු දුසු නොගලපෙනළ කතාන්තර කීපයක්. ඇැව බාලතියන ඔ රාජකතා චෝර කතා ඒවගේ සේනාකතා නොඒ කාකාර ර පිදව රුම් පිඳව දේශාලනය පිළිබඳව කතන්තර බෝදේවල් තියෙනවන කතා. ඒවා ඇත්තටම අපිට ඒවා ගැලපෙන සුළු සදුභාවෙන් යුක්තනය. අපි අපේ ප්‍රෞ්ඩත්ය අපේ පෞරෂත්වය හා ආර්්‍යාත්මික දියුණුව ඇතිකිරීම පිණිස ඒව හේතුවෙන්න්නේනෑ. කතා කරට කන සමනයට බයකත ඒ නුසුදුුස දේවලට බුදුරජාණන් වහස දේශනා කරන ඔය දරු බය කරන ස්සර පුංචිකාලේ ය කියනන බයවෙන්න කතා. දැම් බය ඇති කරන. බිය ධනමන සුළු ස්වභාවයෙන් යුක්ත කතා නොගැලපෙන දේවල් ඇටට තමයි බුදු හාමතු දේශනා කරන්න. ඒවගේම මිතර දොඩ මළුවීම දැග යි සමහරයට සමහර ඇත්තුව හරි ඇඟෙල්ලින් ඇනන කතා කරනවා. හරි වදයක් වෙනවා සමහියට සමහරයට හරි වදයක්. සමහරලාට මේ තොර තෝංචයක් නැතිව. ඔහේ කතා කරනවා. සමල්ලට කතාවේ අර්ථයක් නෑ හරයක් නෑ ප්‍රතිඵලයකුත් නෑ. ඒට පස්ෙයා දරත් හිල්ල කියෙන මං ක්කෝම හලලා දැම්ම කියලා. ඉතින් බලන්ටක යා ඔක්කොම හල්ලදන අපි වද විදින්දෝල්. එහෙම දේවල්තමයි හොඟාක් දුරට මේ සමාහජයේතියන්. ස බුදුරජාණන් වහන්සේ දේශනා කනේ අන්නකත අන්නකතාගෙන ආහාරපාන හරි රසයට තිබුණ අරක තිබුණක තිබුණ කියලා දාානයක් ගැන කියනකොටනම් හාමුදුරන් වහන්සේලා පොඩ්ඩක් ධානය පෙටි දවත් තික් සදාන් කරනවා. මකද හොඳදර අස මසවූලෙන් යත්තව හොඳට දාන සකස් කර තිබුණන කියලා. එවනාට ඒක අන්න කතාගනයට වැටෙන්නේ නැහැ පින්නතුනි කරගන්නේ දානය සකස්කරපු ඇත්තන්ට ප්‍රිය සීලිත්්‍යය ඇතින් ැන් ගෙදරක වුුණත් සමාරලාලට බිරිඳ ආහාරපාන සකස් කරලති බිච් අවස්ථාවක ස්වාමයකව තනන් හරි රසයි බොහොහොද යවා කෑමික ලස්සනට පිළියල්ල කරලාතින රසට පිෙලක. සමමාට බිරිඳර ලොකු සතුටක් ඇති ෙන්ඩ පුළුවන්ගම තියෙනවාන ඉති ඒවාගේ කාරණා තිබෙනවා. ඒගේ පිනතුනි ඔය නොක්කාර වෙනත් වෙනත් අයගේ කතගම්ඔල ගම්පියන් ගම් ලියන්ගම්, ඒවගේ ගම්වල වාසය කරන සමහර ඇත්තන්ගේ කතන්තර බුදුරජාණන් වහන්සේ හරි ප්‍රතික්ෂේප කරනවා.ඒත් තුළින් මෙලව වසයෙන්ත් පාර ලෞකක වසයවත් පරලෝවසයෙන්ත් අපිට සතක් සාාන්තියක් සිද්ධ වෙන්නේ නෑ. එතවට සිල්වත් ඇත්ත ගුණවත් ඇත්තෝ ධරමසාලාවක් තුළ පමණක් නෙමේ නිවස ජීවත්ව වෙන ඔබටත්. එඒම යහපත් දෙයක්ම ඔබ හිතන්ඩුවන්. යහපත් දෙයක්ම ඔබ කතා කරන්ටන්. යහපත් ආකාරයම ේ ජීවන ප්‍රවෘටතිය පවත් ආගෙනන්ඩුවන්. හොඳ දෙයක් හිතුවොත් හොඳයක් කිවොත් ඔබේ ජීවනය ප්‍රෘති හපත් වෙනවා. අනිත්ක පිනතුනි දයිද සංකල්පය ද දීධ භාවය එකලගන්නේ දෙආකාරයක චින්තනයක්න බුදු හාමුදුුව දේශනා කරලලා ්‍යආකාරයක චින්තනයක් බොෝ විට බෝ මිනිස්සුන්ට තියෙනව කියලා. මේ ්‍යාකාර චින්තනය තුළ ට ොම අ ු දවලට මුණ පානවා දැන්ගු මරලාල්ලට ය සාක්ෂි නැත්තුව ඉන්නවන ක්සිිදන එක වෙලාවගේ එක සාක්සියත් දන තාවවෙලා තව සාක්චයද නැයි. එනම් අනිවාරයම ය දවයිතයක් තුළ ඉන්න කළ කියන්න දෙකක් තියනවා අභ්‍යන්තලික තවේකක් බාහිරට තවේකක්. ඒේ ඒක හරි කරදරයක් සමහල්ලාට ජීවිතයට හරි වදයක්. ජීවිතයට හරි වදයක්න හෙනිසා අවංක භාාවයෙන් යුක්තව. සත්පුරස ජීවන ප්‍රෘත්තියක් දරුව නන් දෙමව උපියන්ට සත්‍යය කතා කරමින් දෙමවපියන් ඉදිරියේ දරුවන් හැටියට නිසිලාාකාරයක ජීවන ප්‍රෝෘර්තියක් ඇතිව පවත්වාගෙනන ජීවිත හරි ලස්සන. එලාට බිරිදක්නං ස්වාමයා ඉදිරයේ සත්‍ය කතා කරන අවංකව ජීවන ප්‍රෘතිය පවත්වාගෙනන. ඒවගේ ස්වාමියයානම් බිරිඳ ඉදිරයේ සත්‍යය ජීවිතයක් ගත කරන. ඒවගේ හරි ඇත්තට මූනදීර ජීවත්තවන කොට පින්නතුන හරි ලේසි. හරි පහසයි වහන්ඩයක් නෑන. සඟවාලන්ට දෙයක් නෑන අමාරුකමක් නෑන ඉති. අපි මොකට දෑව්වා හඟගෙන. මොකට දෑ ඔයේ දෙබිඩි ජීවන ප්‍රතිපදාව. ඒ නිසා පෙන්නතුනි හොඳ ලස්සන සරල පවැවැත්මක් සහිත ජීවන ප්‍රතිපදාවක්. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා අපපිච්ච කතංච බික්කූනන් කන්තාහෝති. භික්ෂූන් වහන්සේලාට කියලා කිව්වට මංකිවේ හැමෝ මසිල්වත් ගුණවත් සත්පුරු ස යහපත් මනුෂ්‍යයන් උදෙසා මේ කාරණාව වලංගු. උදුහර දශන කගන කතා කරන වනං කතා කරන්න පවත්වාගනයන වනම් පවත්වාගෙනයන්ට ජීවිතයක් හැටිියඒට ඔබට අලසන ජීවිතයක් කන්ත මනාපෝ ගාරවෝ ගඩු කටයුතු, ප්‍රියමනාප, ප්‍රියසීලි ලස්සන ජීවිතයක් ගත කරන්නට නං අපපිච්චෝබික්කෝ අල්පේච්චතාවය ගැන කතා කරන්න. තැන් අපිකි වේ අල්පේච්චතාවයකිවා අපපිච්චෝ අල්පතතා ඇති පුද්ගලෙක් බට පත්ේ ටිකක් කතා කරන්න ගොඩක් වැ කරන්න. හෙන් තිිකක් කතා කරන්න ගොඩක් වැඩ කරන්න. එවගේම චිකක් කතා කරන්න ගොඩක් ඔබේ ජීවිත අලංකාරවත් ලස්සනට පවත්වාගෙනයන්. අල්පේච්ච කතා සහිත පුද්ගලයෙක් බවට පත්වෙන්. දොඩ මළු වෙච්ච පුද්ගලයක් වෙන්ට එපා. කාටවත් කරදරයක් හිංසාාවක් ප්‍රීඩාවක් ගෙන දෙන කතාවක් කරන පුද්ගලයක් බවට වෙඩ එපා. බොහෝම සරල්ල ආන දේට උත්රයක්දෙන ය තමර දරුවත්ති හරි ලස්සනැ පින්නත්. සමහරයකෙන් අයාහාහරි කතා කරන්න නෑන කියලා. බදුහාරෝොත් කතාකරන්න නෑන කියල චෝදනා කළ ඉස්සර. තැ බදුහාමුදුරන්ට එඉස්සර බුදුරජාණන් වහන්සේ ජීගමාන කාලේ සමහර නිගන්ටෝ සමහර බමුණෝ මොෙක් දෙවදන බුදුහාමුදුරුවන්ගේ දැනුම උන්වහන්සේට නිකම් මේ වනයට දියවෙල යන. උන්වහන්සේ නිසද්ධතාවේ යගේ කරන්නේ තෝස්නීම් භූත භාවෙන් යුක්තවනන්නේ. කතා කරට නැගලට උන්හස අන්න කැමතින ඒනිසාේ සමාලාට බුදුහාමුදුරුව වඩිනකොට. සමහර බමුණෝවගේම පරිබ්්‍රරාජකයෝ ජටිලියෝ වගේ ඇත්තු පින්නතුනි අන්නන්න බවත් ෞතමන් වහන්සේ වට නිස්සද වෙල්ලා නිසද වෙල්ලා උන්වහන්සේ කැමතිනෑ මේ කෑකෝ ගගහන්නවා අට කියල්ලා බහෝයි නිහඬ කරලා තියෙනවා. ඒ කෙළකන් ඒ ඒ ආරාමල බොහොම සද්ධ තිබිලා තියෙනවා ොතර සද්ධ නිතරම හඬ බුදුරජාණන් වහන්ේ නිහන්ඩ බව හරියට ගඩුරපු කෙන. න්හන්සේ කවදාව සද්ධ දධ කරන නමුත් උන්වහන්සේ දේශනා කරපු මේ දහම් කොච්චර විසිස්තද. කොච්චර සේෂ්ට දෙති එනිසා උඩ වහන්සේ අල්පිච්ච කතාතමයි තිබුණ. බොහෝම අවශ්‍ය දේකට පමණයින් වහන්සේ කතා කර. ඒවගේම හරීම ප්‍රියසීලි ප්‍රිය ධනමන දැන්කෙනෙක්ආවහම යනකොට වනත් ඒවගේ බෝම ප්‍රියසීලි කතා අර එක තැනක තියෙන පිනතුනි බුදුරජාණන් වහන්සේ මේ වැඩම කරලා. එක වාමීන් වහන්සේ නමට බොහෝම ආදරයෙන් බොහෝම සෙනහසෙන් ලෙංගතුකමෙන් කතා කරලා හිස පෙරිමදලා ඔබගේ ගුණ ස්්‍රරෝගී ස්වභාවයයක් පිළිබඳ විමසපු අවස්ථා. තිය අනන්ත ප්‍රමාණ දේවල් ේ විදියට තියනවා. බුදුරජාණන් වහන්සේ හරිම ප්‍රියසේලී හරිම ආදරනීයයි, හරිම ලෙංගතුයි. උන්වහන්සේගේ එක වදදනක් එක වචනයක් පිටවෙනව දකින්ට අහන්ඩ පුදුමාකාර සතු ටක්තිය. තියනිසා. ඒ රි වැදගත් පින්න තුනි. තැන් සමහල්ලාට පියවරුත් තින්නව හෙමන අම්ම ඉතින් තොරතෝන් ජැනැතුූ කතා කරෝට පියතුමා හරි නිහණඩයි. හරි නිසත්දයි. ඉතින් සමහරලාට දරුවත් පියතුමාගෙන් වචනයක් අහන් හරි ආසයි. කැමැත්තක් දක්වනවා. බොහෝ කාලයක් බලාගෙන දල තම අපපච්චකෙන් වචනයක් ගන්න පුළන්ගන්න. ඒ මහා පෞරුසයක් තිය මහාදරයක් තියෙන පියෙක්. ඒවගේ මහා සාගරයක් වගේ චලනය නොවන. ඒගේ වහා වටිනා චරිතතා ප්‍රදාානයක් සහිත පියේ. එහම පියවරුතාම ලෝකේ ඉන්නවා. අපිට ඉන්න. දේනිසා පින්නතුනි අන්නේ අපපිච්ච කතාව හරි බැදග. ඉනිසා බුදුජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න ඒ විදියට වෙන්. ඒවගේ බලන්න සන්තුට්ටි කතා බික්හෝනං කන්තා සන්තුට්ටිය හෝති බුදුරජාණන් වහසේ දේශනා කරනවා මේ සත්තුටු දනවන්න කතා කරන්න කියලා. ප්‍රහර්ශණය පිණස ප්‍රහර්ශනය පුදහදුර ප්‍රතික්ෂ ප කරන්නේ. එඒ සතුට දනවන බොහොම හිනා වෙලා සතුටු වෙලා සතුරු සාමීචයෙන් යුත්ත කතාවන් බුදුරජාන්මාන්සේ ප්‍රතික්ෂේප කරලනෑ. එකනම ඔරරෝගන එකනෙකාඩ රවාගන එහෙම ඉන්න ජීවන ප්‍රතිපදාවක් නෙමේ හැබැයි ප්‍රාර්ශණය තව කෙනෙකොට හිංසාවක් දෙන්න බෑ. තව කෙනෙකොට පිීඩාවක් දෙන්න පුළුවන්කමක්නෑ. ප්‍රාර්ශණය කොච්චර ලස්සනද කොච්චර සතුටක් ගෙන දෙෙන දන්ද. ප්‍රාර්ශණයම නම සන්තුෘට්ටි කතා කෙනෙන සතුට දනවන කතා. ඒට සතුට දැනන කතා දැ සහල්ලාට ධර්මය පිළිබඳව අපිට කතාකරොත්. ඒවගේ බලට සමහරට සහරායක ජීවිතයක් කොච්චර ඔය දම්මිය ගිය අවස්ථාවන් වලදින කියන්නේි ගුණයක් දැන් දීවිතය අපි දන්නවා කොච්චර ලස්සන හොද ජීවිතයක් ගතකරත් ගුණ කියන එක දවසයිනිිතින් ගුණ කියන එක දවසයිතියෙන්න්නේ පිනතුි. ඒ මැරුණු දවසටන හැබැයි කවදාවත් එයාට ඒක හන්ඩහමුවෙන් ඉන්න. ති ගුණ කියන එක දවසෙහරි අපි හ්ඩලමෙන පුදමදේවා. මල ඇත්තද දන්නෙත්නේ බොරුදු දන්නෙත්නේ පුදුම දේවල්න්නේ චරිතාපදාානය තුළ තිබිල තියෙන එකෙන කාරණාපිට පේනවා. දේ එනිසා අන්න යයි සතුට දැනනතා පුදු හාමුදුරු දේබ කියන්නේ දැ සමල්ලට උපාසක උපාසික වුණනු ත පෙන් හනෝ අප හාමුදුරනේ මේ දොඩ මලුවෙන්ඩපා එම නැත්තම් මේ බොහෝ ආකාරයක අල්ලාප සල්ලා පේදිල කතන්තර කතා කිය කියයින්ඩ එපා ඉතින් එනිසා මේ සම්ප්ප ලාප, සම්ප්ප ලාප කියන්න දෙපා ද අපිට මොනවද කතා කරන්න තියන්නෙ කියෙන හන ගොඩක් ඇත්තු. එතවට සමහරය දන්නේෙනෑ මොනවද කතා කරන්න තියෙන්න්නේ කෙලව. ඒනිසා දැනක එකතාදාග වැදගත්තෙන්. මන සන්තුට්ටී කතංචබෙක් වූුණන් කන්තා මනාප සන්තුට්ී හෝති සතුටින් ජීවත්න සතුට ගෙනදන කතා කරන්න. දුකවේදනාවගෙන ද කතා නෙමේ බුදුහාමුදුරතු ද හර අනිත්‍යේ දුක් නාත් දේසනා කල. ඒට දුක් හිතන කතාානෙවේ උන්වහන්සේ දේශනා කරන්න ගැන්. කතා කරන්න ගැ සතුට ගැන දෙන කතාවල් බලන්නගු දැ සමඩ ජීවිත අතා ස්ොභාවේ අපි තේරුන් ගඩුව. ජීවිත අතා ස්ොභාවේ දුක තමයි. ගැන ඒවගේ දු නිසාම අනිත්්‍ය තාවේ නිසාම දුක ඒකාරුණාව පින්නතු පැදිලි කරගන්න. නවත් සන්තුට්ටි කත සතුටින් ගුත්ත කතාවන් කතා කරන්න ක මයි බු ර දේනර ට ස ැ. ඔබටත් සතුට වන්නට පුළුවන් දෙයක් සමාට ප්‍රියසීලී භාවයෙන් යුක්ත දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පිනතනි පවිවේක කතා බික්ක වූනන් කන්තාහෝති. පවිවේක විවේක් පවිවේක කියන් දැ සමල්ලාර්ට හිත නිවෙන කතාා දැන්ග සමාරය සමමාරයට සමහරඇත්තන් කතා කරනට මට ඔයි හිතනීමන කතාවලින් වැඩක් නෑ කියලක කියෙන්. එහෙම කියනවානේ ඇත්තතබ හිත නිවෙන කතාවක් තමයි කිය නොනෙමේ ගිනිගන්න දැවෙන. පීඩනට පත්වෙන දේවල්ලං ඕර තරන්තියනවනනි පිනතුනි අපි රත්කරන දේවල් තම වැඩියෙන්තිය. ප්‍රචන්්ඩත්තය වපුරන දේවල් තමයි වැඩියන්තියන් දැම සමාලට සමාලාල බලන්ටුවේ සින්දුුවක් ඇහව. කවියක් ඇැහුවත්. එලත්තන් මොකහර නාට්‍යයක් බැලුවන්. ඒවන ත ප්‍රෝෘර්තියක් බැලුවත් ප්‍රචන්්ඩත්වය ගෙන දෙන දේවල්න්නේ ගුඩාක්තින් හැම තැනකමතියන්නේකෝ ගාගන්නවා ඔක්කෝ බැනගන්නේවා එක්කෝ දුවනේවා එෝ කඩනේවා බිනේවා. බදාවත් දෙැකල තිෙනනවන්ද මේ හොඳද දෙයක් පෙන්න්නනවා. එනිසා පෙන්න්නතුනේ ජීවිතේ ආවිසය පවා අඩුවෙනවා. ය ඔය දේවල් බලන්ඩ බලන්ඩ සමයිට මානසික වියවුල්තාවේ වැඩි වෙනවා. මානසික ගැටලු අරගල අර්බෝද වැඩි වෙනවා නිසා පවිවේක කතා. පවිවේ කතා බුදුජාන් වන්ස දේශනාකන හරිම ලස්සනයි පවිිවේ කතන්ජ බික්කූරන් කන්තා මනාපාවෝති. භික්ෂුවකට පමණක් නෙමේ සුපේසලි සික්ෂාකාම යහපත් සත්පුරු ගුණවන්ත හමක නිෙකුටම විවේක සහිතව කතාම කඩලා පැනල දුවල පැනල කතා කරන්න දෙෙයි විවේ කියෙන් කතා කරන්න බෝමෝදට ඇැ සමල්ලාට දෙන්නෙ තුන් දෙන කතර දෙෙක්කින් වන කායි කතාව දහන්න කෙල සමල්ලාට ප්‍රශ්නයක් ඇයි හතර පස් දෙනම් වලා ගන්න නි ඒය සමල්ලාලට සමාර තොරතෝංචයක්ක් නැතිව කතාම් පටන් ගන්නේ තිනිසා තමන්ගේ සංවරභාවය තමන් විසිම්ම තමයි ඇතිකරගන්නඩුවන්න ඕක කවුරුවත් ඇති කරල දෙන දෙයා නෙමේ. තමන්ගේ සංවරභාවය තමන්ගේ ස්විස්ේස විනීත භාවය සුසංගත භාවය තැම්පත් භාවේ ඒවගේ යහපත් සත්පුරුස ගති ලක්සන තමන් විසිම් ඇතිකර ගතයුතු දේවල් පිනතුළි. මෙවා හරි වටිනා දේල් ජීවිතයක් ලස්සන වෙන්ට. ජීවිතයක් තව තවත් ඔප් නංව්ඩ. ජීවිතයක් අලංකාරමත් වෙන්ට හේතුවෙන කාරණද. බුදු දහමතුලින් අපි ගන්ඩ තියන දවල්තම එක නිර්වාණගාම මාර්ගයේ ඔබ ප්‍රවේශය අපේක්ෂා කරනවන. නිර්වාණ ගාමී මාර්ගයේ පි ජීවන ප්‍රතිපදාවක් කොට ගැන ජීවත්ව වෙනවන. අන්න ඒ මාර්ගයට අවශ්‍ය කරන ජීවන ප්‍රතිපදාවයි මේ දේශනා කරන්න. ඒකර ගැන්නේ සත්පුරුෂ භාවය, යහපත් භාවේ, නිවුණු භාවය, මිදුුණු භාවේ හා සැනසනු භාවය ඉතාාවට වැදගත්. එ නිසා බලන පවිවේ කතන්. ඉලකට දින අසංසට්ට කතන් හරි වැදගත්. ද කතාවගේ බුදුහාර දේන අස සට්ිකතගේ අසු තෘස්ත කතායගක ගැෙන සමාර ඇතු කපටිතානගෙනක් ක අපපටි හරි කපට කතාවක් කිවොත් කපටි කමින්ම තමයි ඒ කරාවගැන්නේ කපටි බවෙන් තොර කතාවක් තමයි බුදුහාමුදුරු මෙතර දේශනා කරන. අනුන් රබට අනුන්ට හිංසාාවගෙන දෙන අනුම් පීඩඩල්ලක් කරන විහලුවටත් ඒ කරන්න හොඳ නෑපින්නන සමහරලාට සමාර ඇත්තු හරි ආසාාවෙන් ඒව කරන. හරි සතුටින් කරනව සමහර සමාරයගේ ජීවිත විනාස්සකර. මේ වයින් සමාරට සමාරයට සමාරයගේ ජීවිත පවා විනාස කරවනු. ඔයි නො එක්කාකාරකේලම් සටකපටකන් කරලා විනාස කරලාදාන මොකට දීති. මේකින් වෙඩි මොකක් ජීවිතය මෙලෝ පරාජය කරනගන්න තමන් කවදාහව දාසකේවා මතු වෙලා එලිවෙලා හම සමාලට කොච්චරනන් මරකද ති එනිසා පෙන්න්න තුනි මේ අසං සට්ට කතා කියෙනක හරිම වැදගත් ඒක ගන්න සට්හ කතා කලගෙන පප්ටි කතා අසන් සට්ට කියලගන්නේ. අපටි බවෙන් තොර කතා බොහොම වැළගත් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. හරියට මේ සමාජය ගත්තා හරි කපට පෙන්න්නතුනි. එලා කයිරාටික ගතියෙන් යුත්තයි. ොේ කපටි කයිරාටිකයෝ වැඩි මේ සමාජයේ ගොඩාකින්නේය එනිසා අපේ සාමාන්‍ය අහිංසක දරු සමායට පුංචි මල් කැකුළවාගේ පුංචි මල් තැල්ල පොඩි කරල දානම සට කපට මිනිස්සුන්ගේ වංචනික කතාවන් නිසා. ති එනිසා ඒවාට හු නොවී බොහෝම අවංක කතාවක නිරත වන්නට ඕන බුදුහාමර දේශනායනය කතාාව වත්තු සූත්‍රයනෙ. හතට කතා වත්තු සෝස්තරය කියල කියන්නේ. අපේ ජීවන ප්‍රතිපදාවේ ඉදිරිය වෙනුවෙන්. සංසාරගත ජීවිතය වඩාත් අලංකාරමත් කර ගැනීම වෙනුවෙන්. අපේ ජීවිතයට පෞර්ෂත්තය ගෙන දෙන. අපේ ජීවිතයේ සාර්ථක කරගන. අපේ දවිතේ බබල වන. ඔබේ ජීවිතය අලංකාරමත් කරන කතා ප්‍රවෘ්ති කහොම පත්වාගෙනයන් අ කහොමද කතා කරන්න ඕන්න කොහොම දනිත් කෙනා සමඟ සම්මුකත්තේ පවත්වාගෙනයන්. එකලිගැ එකනිකා එකනි කාතන මිත්‍ර සීලී භාව. හුයියාකාරයට පවත්වාගෙන යන්න එකෙන කාරණය තමයි බුදුහාමුදුරුවෝ මේ කෙති දේශනා කරන්න. ඒක හරි වටිනවනේ දැ සමාරට සමාර ඇත්ව මේ සමාජයේ කොහොමද අප ඇසරු කරන්නට දන්නේනෑ. අවබෝධ කරගන්න. එනිසාත් තියන ඔක්කෝම කලේ හැලුගේ ඔක්කෝම කියලලානවානි. ක්කෝම සමට කතා කරනවනේ ඔක්කෝම දවල්රන වනිති නිසා හෙම වෙඩ හොඳන්න. එහම වෙන්න ඇතුව මේ කළ යුතු දේවල් පමණක් කරන්න කෙනෙ තමයිබු දහාරු දේශනා කර.ඉලාට තව කාරණාවක් තියන පිෙනද දහයක් විතර උන්වහන්සේ දක්වල තියෙනවා දසයිමාන්‍ය බික්කවේ පසංසානිටානානේ ඒකර ගන ප්‍රසංසාාවට ලක්වෙන ඕනෑම තැනක ජීවිතය ආලෝකොමත් කරන ශෛලීන්ට අනුගෝ අනුකූල වන කතාවන්. එතකොට ඊළඟ කතින උන්වහන්සේ දේශනා කරනවා විරාරම්භ කතා ආරබ්ධ වීර්යෙන් යුක්ත කතා කරන්න. අන බලන්ටක ජීවිතය මෙලව පරලව දෙලවම දිනන්ඩ පුළන්වෙනි ෛරියය සම්පන්නේය කම්මැලිකමින් කුසේතකමින් අතපයි අකුළෝවාගෙන ජීවත්වීම තුළින් ගොඩනගෙන්ඩ පුුවන්කමක් නැහැ. එයින්සා බලන්න්න කොච්චරි විරියාරම්භ කතා බුදුහාරු දේශනා කරනවා දෛරය ගෙන දෙෙන කතා කරන්න. මනුෂ්‍යයන්ගේ පෞරුෂක්ත්්‍යය එතනින් තම වරදන වෙන්නේ දරුවූ වැටෙන්ඩ දෙෙන්නඩෙපා ංච දරුවෙකුට නත් ජීවිත පරිහානයට පත් කරෙන වැටන්ඩ ෙන් හඳන. ඔහන්ගේ දිිය ෛර්රී ඇතිිනාකාරයට ඉදිරියට ගැන්න කතා කරන්න. ඔවුන් යහපත් සත්පුරුෂයන් මෙලවවසේනොත් බෞතික දියුණු ඇති කළ ගැනි අධ්‍යාපනිික වසයහෝයවා ඒමනත්තං බෞතික ආර්ථික මේ වසය හෝේවා දියුණුුවේන්ට ජාතියක් හැටිය නැගටන්ඩ දෛරය සම්පන්න කතාාවඟ පිකරන්නලට. නිසුන් වරත්ේ ටේන බඳ ැට අනේිට බෑට මොනවද කරන්න පුළුවන්, අපි දැම් වැටිලයින්නේ අපි විනාසේති ජාතිය, අපිට ධනේනෑ බලයනෑ මොනවත් නෑක කියන්න ත්‍රම බුදුහරදේශන දෛරියය සම්පන්න අපිට පුළුවන් අපිට අම කරන්න පුළුවන් අපි උස්සාාවත්ව නැගීටිමු. අපි සියල දේ වවනවනම් වවල ඒවගේ ගොඩනගනවන ගොඩනගල දියුණුවෙන්ට උත්සාහරන් අධ්‍යාපනය ලබාගන්න අනේගේ විරිය සම්පන්න ගතා. සීර ඇති වෙන කතාවන් තමයි බුදුහාමුදුරුව ප්‍රියශීලී දේවල් හැටියට කන්තාව මනාපෝ කියෙලා බුණුහසි දේශනා කරන්න. ඊලාඟට සීල සම්පදා කතා සීලය පිළිබඳව කතාවන් ඇබැයි දුස්සීලයෙන් සමග සීලය සම්බන්ධ කතා කරන්නයන් දෙපා. කිසි දවසක දුස්සීලියෝ සමග සීල සම්පන්න කතාවන් කරලා ඇති වැඩක් නෑපින්නතුනේ. එන සිල්වතුන් සමග තමයි සිල්ලුවත් කතාවන් කරන්න පුළුවන් වෙන්. ඊලාඟට සමාධී සම්පදා කතා මේ නිවීම හිත නිවීම හිති මිදීම. රල සහැල්ල ාවව පිළිඳව මාදී ඇතිකර ගැනීම පිබඳව අපි කතා බුදුහාර දේශකනව කතාාකරන්න. ඒවා ඔබ දකින්නදේ දන්නදේ ඒගේ ඔබට දැනුනුදේ ඔබේ ජීවිතය ලබාගත්ත විශිෂ්ත ජයග්‍රහණ අනිත් අයට දෙන්ඩ අනිත් අයට ප්‍රධාන කරන්න ඔබ ජීවිත අධ්‍යැකින් බුදුහාරු දේශනා කරන අන්නඒවා. ඒවා හගභාගන ති කියලා මැරලයන්ඩ ඔන්න. ඒවා ලෝකේයට දීලා අනේ පුතේ අනේ දුවේ ම ගොඩනෙගුණු ජීවිතය මෙහමයි. මම දෛරයේ සම්පන්න්නව සීල සම්පන්නව මහම යහපත් ම ගොඩනගුණු. ම අනන්ත අප ප්‍රමාණ දුක්විඳල තියනවා. ජීවිතේ කොච්චරනං කැපකිරීම ම කරලා තියෙනවාද කියෙන එක. ඒ අදදකන් දරුවන්ට දෙන් ඒේව කියන්. ඉලාට පඥ්ඥා සම්පදා කතා ඒෙන බුදුහර දශනා කරන ප්‍රඥා සම්පන්න කතාව. ධර්මය පිළිබඳව ධර්ම විග්‍රහයන් පිළිබඳ. ඒවයි අර්ථය පිළිබඳව විවරණය පිළිො විවරනා විවජනා පට් පපනතු. ඒ දයට තියන ින බො එක් කාරයෙන් දරමේ විග්‍රහ කරලා විවරණය කරලා විභජනය කරලා අවබෝධකර ගැන කතා අපි කර්ඩෝන්. එවයින් දැනුම පෝෂණය වෙනවා. සංසාරයේ කවදාහෝ දවසක. උතුම් සේ සද්ධාරණය සවනවැකු පමණින් අපට නිර්වාණ අවබෝධය ලබාගන්න පුළුවන් වෙන්නේ. මේ උත්තරීතර කතා සම්ප්‍රදායන් අපේ ජීවිතයේ ප්‍රතිපාවක් කොට ගත්තොත් විතර. ඉලාට විමුක්ති සම්පා කතා ම ේටක ක්මන ික්මනට කිය දැම පිනතු බඩම කාලයක්ත් එක්ක. වෙලාවක් නොවර නිසාවෙන් මේ විමුක්ති සම්පදා කතා, අවසානි බුදුහාර දේශනා කරනා විමුක්ති ඥාන දර්සන සම්පන්න කතා. මේම තමයි අපේ ජීවිතයේ කතාවම් බවට පත් කර ගණ්ඩෝන්. අනුන්ට පීඩාවක් ගෙනතිෙන් අනුන් විනාස කරන් අනුන්ගේ ජීවිතයේ පහත් කරල හෙලෙන ඒගේම නො එෙක් ආකාර පරාජිත කතාවක් නෙමේ ජීවිතයේ පවත්වාගනයන්ට ඕන ජීවිතය කතා කරන්න ඕනෙන්නේ අදට වඩා අනාගතයත් මේමනත්තං අනාගත ලෝ කෙත් එහෙමනැත්තංසාංසාරිකගත ජීවිතයත් වාසනාවන්ත කරගෙන. අපිට සියලු ආකාරයක සියලු ආකාරයකින් සරුුව අපප්‍රකාරයෙන්ම සාර්ථක වෙච්ච. එකග සියලු ආකාරයෙන්ම එකගැන මෙලව පරලවදලෝම් ආර්ථික වසයනුත් බෞතික වසේනුත්. ආධ්‍යාත්මික වසයනොත් කායිකවසයනොත් මානසික වසේනොත් ඒ වගේම ආධ්‍යාත්මික වසේ නොත් දියුණු වෙච්්‍ය ජීවන ප්‍රවෘතියක් පවත්වාගෙන අන්තාවශ්‍ය කරන කතා සයිලීන් තමයි අපි අනුගමනය කරන්න. ඒ කතා සයිලීන් තුළ පින්නතුනි ඔබේ ජීවිතයට ලැබෙන ආලෝකය කොයි තරන්ද කියලා කියනවනම් එදා ඒ බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කර ගැන උන්වහන්සේ මේ ධර්මාලෝකය ලෝකයේ පැතුරුවා වගේම ඔබට කවදා හෝ දවසක මේ ධරම අවබෝධය ලබාගෙන සියල්ලු දුක් ප්‍රහේනකට ලබන සාන්තසුක උතුන් අමාමහ නිර්වාණයම සාක්ෂාත් කරගන්න ලබාගන්න ඔබට පුළුවන්කම තියෙනවා පින්නතුනිි. එනිසා පින්වත් ඔ බැහැම දෙනාම් ප්‍රාර්ථනා කරන්න. මේ සංසාරගමන දුකයි සසරගමන භයානකයි සංසාරගමනය තිබෙන අනන්ත දුක්ක දෝමනත්ස්යන් දුරු කරලා. සංසාරක වසයන් අපේ ජීවිතය අපි කටහොඳර රැකගෙන. අපි කතා කර දේවල් කතා කර ආරක්‍ෂා කරගෙන. කවදාහෝ දවසක සියලු ක්‍රේෂයන් පහේනකට ලබන මේ උත්තුම් තතුරාර්ශාත ධර්මය අපිට අවබෝධකටගෙන මේ සසරදුකින් නිදාස ලබන සාන්තසුක උත්තුම් අමාමහ නිවණින් සැනසීම ලබාගන්නට හේතු වාසනාමවේවාවේවාගෙන ප්‍රාර්ථනාව ඇතිකරගෙන. සාධසාදුසාදු පිනතුනි. අද මේ ධර්මාණු ශාසනාව සඳහා පින්බර දායකත්වය ලබාදමින් කටයුතු කරන්න පෙන්වත් පිරිසට අපි පුණ්්‍යා අනුමෝදනා කරන්නට ඕන. විශේෂ වසයෙන්ම මේ රංගරි මාධ්‍ය ජාලයේ විවිධ වැඩසටන් සඳහා ධර්මදේශනා සඳහා විසාාල දායකත්වයක් අනුග්‍රහයක් දක්කමින් කටයුතු කරන. ඒ ඔස්ටේලියාවේ සිට්නිි නුවර වාසය කරන දිලූපාඩ ඇස් මහත්මියගේ ආදරණීය සැැහැබර දායකත්වය තමයි අප අද ලබාදී ලතිබෙන්නේ එනිසා දිලූපාමේනුකා දම්මී යන ආදරණීය දියනියන්ගේ ඒ පියාණන් වන වයිස අනූහතරක් දීර්ගායුෂ්ක වින්ධනයක් විදනය කොට අභාාවත් ප්‍රාප්තවන්ටි එෙදුන බුද්ධිහ ජයරත්න මහත්මාගේ තෙමස් පෝර්ණ පිංකම නිමිති කොටගෙන එතුමාගේ එතුමාටන්ටත් ඒවගේ මීට වසර දෙකකට ඉහෙතදී ඒ පරලො සැපත්වන්ටි යෙදුණු ඥානා ජයරත්න මෑණියන්ටත් මීට වසර කියහිපයකට ඉහෙතදී මිය පරලවයන්ට යෙදුුණු විල්සන් ඩස් සහ මල්ලිකා ඩෑස් ඇන දෙමාාවපිය දෙපලටත් පවුලේ නමින් මිය පරලව ගියාවූ සියලෝම ජාතීන්ටත් පින් අනුමෝදනා කොට උතුම් නිවංසුව ප්‍රාර්ථනා කිරීම උදෙසා ඒ දිලූපා ඩෑයිස් මහත්මියය ඇතුළු ඒ පිරිස අදදායකත්ය ලබා දෙමින් කටයුතු කරනවා. ඒවගේම ලේල් ඩස් මහත්මාගේ සහ දිලූපා ඩෑස් මහත්මියගේ ආදරණීය දරුවන් වන දෙෙවුන් ඩස් අකිල ඩයිස් යනයටත් මේනුකා ඉන්ද්‍රරත්න උදේ ඉන්ද්‍රරත්න සහ උදාමල්්‍යන පොතනුවරුන්ටත් දම්මී ජයරත්න ශානක ජයවර්ධන සහ දුවරණුමී යනායටත් පවුලේ සුජීවත් සිටින සියලූම දෙනාටත්. නිදුක් නිරෝගී සුව ය හා දීර්ගාවිස ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් අධ දවසේ මේ ධර්මාණු ශාසනාව සඳහා දායකත්ය ලබාදමින් කටයුතු කරනවා. එනිසා ඔස්ට්‍රේලියාවේ සිටිනිුවනවාසය කරන එදිලූ පාඩාඇස් මහත්මිය ඇතුළු මේ සදා දායකත්වය ලබා දෙන පින්බරෝ බැහැම දෙනාගේම. ඒ ුතුම් පැතුන් ප්‍රාර්ථනා රමණු ඉටු කරගන්නට වාශනාවශක්තිය ලැබේවා තුනුරුවන්ගේ ආශීර්වාදය ලබේවා. ඔබේ ආදරනීය මෑියන් පියාණන්ට මෙ තෙමස් පූර්ණ පංකම සිද්ධ කරන මේ මොහොතේදී එතුමාගේ භවගාමී ජීවිතය සැපවත්වේවා එතුමානන්ටත් ඒ මෑනියන්ටත් අප හැම දෙනාටමත් මේ සංසාරදුකින් නිදහස්ස ලබන උතුම් නිවනිින් සැනසීම ලබාගන්නට මේ උදාර කුසලානි සංසක්තයෙන් ඒේතු ආසනාම වේවාවේවාක සාධූ කියල ප්‍රාර්ථනා කරගන්. ආකා සට්ටහාජබුම්මට්ටා දේවානාග මහිද්ධිකා පුුණ්ඥංතන් අනුමෝදිෙත්වාචි රංරක්හං තුළෝක සාසනං ආකා සට්හාාජබුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පුුණ්ඥංතන් අනුමෝදිත්වාචි රංරක්හං තුදම්මදේශනං ආගා සට්ට හාජබුම්මට්ටා දේවානාගා මහිද්ධිකා උන්්ඥන්තන් අනුමෝදෙත්වා චිරංරක්හං තුමන් පරංතිසාදුුසාදුුසාදුු ස්දැවතුනි මෙලෝකයෙහි අන සතුන්ට වඩා ස්විශේෂී මිනිස්සුන් වන්නේ. අපිට ස්විශේෂී වවාචික හැකිියවක් පවති. මේ වචනය නිසාවෙන් තමන්ගේ ජීවිත සමුෘර්්ධිමත් කරගත් මිනිසුන් මෙම වචනය නිසාවෙන්, තමන්ගේ ජීවිත අගාදයට පත්රගත් මිනිසුනුත් බොහොස්සෙන් අපිට හමුව වෙනවා. මේ බුදු දහම අනුව අපි කෙසේ නම් වචනය සංවරග කරගත යුත්තේ ද. මේ උතුම් දහම් දේශනාවෙන් පැයක් පුරාවට ඔබට මට දේශනා කොට වදාරන්නට ේදනේ. නවුල නාතිස්ස රාජ මහා විහාරාධිහිපති, නෞුල නාතිස්ස රාජ මහා විහාරස්ථ ශ්‍රීි ධම්මානන්ද මහපිරිවනයෙහි පරිවෙන අධහිපපති, අධ්‍යාපනපති පුජ්ජපාද බිබිනේ වජරඥාන අපේ ගෞරවනිය ස්වාමීන් වහන්සේ. ගෞරවනියය ස්වාමීන් වහන්ස වහන්සේට නිදුක් නේරෝගේ චරජීවනය අභිවෘදියය වේවා ඔබව වහන්සේ කරගන උතුම් ධර්ම සං්‍යවේදනය තවතවත්පුළල් වරගනයාට පැස්සි ව. ශක්තිය දැහිර නතතින් ලබේවා වහන්සේත් ප්‍රාර්ථනය උතුම් නිවරින් සැසීමට මෙ උතුම් මූකුසර කරමය හේතු ආසනාම වේ යි අලින්දේ සිට්ින ඔබ ඇතුළුව පිසලු දෙනා සාධනාද ලබාදමින් ප්‍රාර්ථනය කරමු. සාධසාසා එවගේ මදමි උතුම් දහම් දේශනාව ඔබේ ආලින්දට සමීපකිරීමට සැදැහැති දායකත්වේ ලබාදමින් කටයුතු කරන්න ේදන ස්ට්‍ර ිය ාව සිද්ි නර පදංචි. ලෝපා ඩැස් මහත්ම ප්‍රධාන පවුලේ සම පාර්ථනා කරන ඒහපත් පතුම් සපල කරගනීම දිසාත් මෙ උතුම් කුසරකර්මය හේතුව අසනාවේවා, ආලින්දේ සිට බුදු පනශ්‍රනය ක ළෝබත්. පත්තන යහපත් පතුමන් සපලවේවා ඒ ප්‍රර්ථනය කරමින් සඳවතනි උතුම් ධර්මදේශනාවනි බවට පත් කරමින් අපි ඔබ ගනිවානෙන් සමුගෙනයනවා. නැවතත් මෙවැනි උතුම් දහම් දේශනාවක් සම ගහමුමු එතක් ඔබ සිරු දෙනාටම තෙරුවන් සරණයේ.